අපිට මේ ඇක්ටිවිටි එකේ මුලින්ම කියලා තියෙන්නේ මෙන්න මේ ෆෘට්ස් කියන ලිස්ට් එකට මැංගෝ කියන එක ඇපෙන්ඩ් කරන්න කියලා. දෙවැනියට කියලා තියෙනවා මෙන්න මේ ඉමෝජි ෆෘට්ස් කියන ලිස්ට් එකේ මෙන්න මේ වගේ දොඩම් ගෙඩි කීයක් තියද කියලා කවුන්ට් කරන්න කියලා. ඒ වගේම මේවට සුදුසු මෙතඩ් යොදා ගන්න කියලා කියලා තියෙනවා. අපි මුලින්ම මෙන්න මේ ෆෘට්ස් කියන ලිස්ට් එකට මැංගෝ කියන එක ඇපෙන්ඩ් කරනවා. මේකට මට යොදා ගන්න වෙන්නේ ඇපෙන්ඩ් කියන මෙතඩ් එක. මේ ඇපෙන්ඩ් කියන මෙතඩ් එකෙන් කරන්නේ අපේ ලිස්ට් එකේ අගට අලුතෙන් එලිමන්ට් එකක් එකතු කරන එක. හරි. මම මුලින්ම අපේ ලිස්ට් එකේ නේම් එක දෙන්නම් ෆෘට්ස් කියලා. ඊළඟට අපේ මෙතඩ් නේම් එක දෙන්නම්. ඒක තමයි ඇපෙන්ඩ්. මම ඩොට් එකක් තියලා ලිස්ට් එක මෙතඩ් නේම් එක දුන්නා. ඊළඟට වරහණක් දාලා අපිට ඇපෙන්ඩ් කරන්න ඕන දේ දෙනවා. මැංගෝනේ. මැංගෝ කියලා දෙනවා. දැන් අපි ඊළඟට මෙන්න මේ අපේ ලිස්ට් නේම් එක print කරගන්න. මම print fruits කියලා දෙනවා. හරි. දැන් මම මේක run කරන්නම්. අන්න එතකොට මට අලුත් ලිස්ට් එක විදිහට mango කියන එකත් append වෙලා ඇවිල්ලා තියෙනවා. මේ දේ. apple, orange, banana ඊළඟට අගට mango කියන එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ emoji fruits කියන එකේ මෙන්න මේ වගේ දොඩම් ගෙඩි කීයක් තියෙනවද කියන එක. ඒකට මට යොදා ගන්න වෙන්නේ count කියන මෙතඩ් එක. මම print function එකක් ඇතුළෙම දෙන්නම්. ඊළඟට අපි මුලින්ම දෙන්න ඕන අපේ variable name එක. එහෙම නැත්නම් list එකේ name. list එකේ name emoji fruits. ඊළඟට අපේ method name එක count. කියලා දුන්නා. ඊළඟට මේ වරහණක් ඇතුලේ අපිට count කරන්න ඕන දේ දෙනවා. අපිට count කරන්න ඕන මෙන්න මේ දොඩම් ගෙඩිනේ. එහෙනම් දොඩම් ගෙඩි දෙනවා. හරි. දැන් මම මේක run කරන්නම්. අන්න එතකොට මට output එක විදිහට 4 කියලා ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක ගැනලා ඇත්තටම මේක 4 තියෙන කියලා. ඔන්න emoji fruits කියන list එක. දොඩම් ගෙඩි 1යි ඊළඟට 2යි 3යි 4යි. ඕනි. ඔව්.